අවසන් මහා තරගයේදී පකිස්තාන ඉනිමේ 12 වෙනි පන්දුවාරයේදී ඉෆ්තිගාර් රහමත්තා මොහමඩ් රිස්වාන් දෙදෙනා එකතු වී වනිදු හසරංගට එරියව ලකුණු 14ක් ගහනවා. එම අවස්ථාවේ විස්තර විචාරකයන්ද කියා සිටියේ පාකිස්තානුව නැවතත් තරගයට අවතීර්ණ වූ බවක්ය. ඔවුන්ට එහෙම කියන්නටද බොහෝ කරුණු තිබුණා. ඒ ඔවුන්ට කඩුළු හා ප්‍රහාරාත්මක පිතිකරුවන් රැසක් පන්දුවට පහර දීමට පැමිණීමට සිටිය නිසා 12 වෙනි පන්දුවාරයේ ඔවුන්ට වාසි වෙන ආකාරයට එහෙම නිමා වෙන විට නායක දස්සා පන්දුව තරංගයේ 13 වෙනි පන්දුවාරයේ යැවීමට බාර දීමට මහීෂ් තීක්ෂණ ළඟට අපිට ඉන්න හොඳම ඉකොනොමිකල් බෝල මහීෂ් නිසා තමන්ට ලබා දුන් විශ්වාසයේ 100%ක් ඉෂ්ට කරමින් එම පන්දුවාරයේදී ඔහු ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 3ක් පමණයි. මහීෂ් දීපුවේ ප්‍රෙෂර් එක නිසාම නැවතත් තරඟේ අපේ පැත්තට හරවන ලොකු පිටුවහලක් වුණා. එම පීඩනයත් එක්ක පකිස්තානයේ ක්‍රීඩකයන් දැවී ගියා. නැවතත් ක්‍රියාත්මක මහීෂ් තීක්ෂණ තරඟේ 18 වෙනි පන්දුවාරයේදී ලකුණු 8ක් පමණක් ලබා දෙමින් ෂඩප් කාන්ගේ කඩුල්ලද ලබා ගන්නවා. මෙම තරඟයේ පුරාවටම මහීෂ්ට පකිස්තාන පිතකරවන්ට ලබා ගැනීමට හැකිවේ ලකුණු 25ක් විතරයි. මෙම තරඟයට අමතරව ආසියානු කුසලාන තරඟාවලියේදීම ප්‍රථම තරඟයේ හැරෙන්නට මහීෂ්ට ලකුණු 30කට වඩා කිසිම තරඟයක ලබා ගැනීමට ප්‍රතිවාදීන්ට ඔහු ඉඩ දී නැහැ. සෑම තරඟයකම ඔහුට පන්දු යෑමට සිදු වූයේත් කණ්ඩායමේ අසීරුම අවස්ථාවල දීවීමත් විශේෂයි. මහීෂ්ට පවර් ප්ලේ ඕවර් දුන්නත් බෝල් කරනවා. තරඟයේ මැද පන්දුවාර දුන්නත් ඩෙත් ඕවර් දුන්නත් ඒත් බෝල් කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කාලයකට පස්සේ හමුණු හොඳම ඉකොනොමිකල් බෝල කෙනෙක් තමයි අපේ මහීයා. තරඟයේ අවසානයේ කාටත් තොරා සිදු වූ තවත් විශේෂ දෙයක් නම් ශ්‍රී ලංකා ජයග්‍රහණ සනිටුවන් වෙනවා සමගම මහීෂ් පිටියේ තිබුණු කඩුළු දෙකක්ද ගලවාගෙන පිටියේ ඈත කෙළවරට දුවනවා. කොහේද මේ මහීයා දුවන්නේ? ඔහු යන්නේ ඔහුගේ දඟපන්දු සගයා සොයාගෙන වනිදුව. අතේ තියෙන එක කඩුල්ලක් ඔහුට දෙන්න. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක එකම පවුලක්. මහීෂ්, ඔබට ඉදිරි ගමනට සුබ පැතුම්. ජය. පැයෙන් පැය අලුත් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් එසෙනින් දැන ගැනීමට ක්‍රිකට් ලොක්කා චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවතත් ඉක්මනින්ම හමුවෙමු.